සම්මමා සබුදු සරණයි සුපිනත්තව හම දෙෙනනාටම. නවවසර නැත්තං සිංල සහ දමිල අලුත් අවරුදු නිවාඩුවෙන් පස්සේ, හහාපුරා කියලා අද නැකතට අනුව රකිරක්ෂ සඳහ පිටත් යන දවසේ අපි නං රකිරක්ෂා සඳහ පිටත් ඇවිල්ලයිම. එනිසා අද හාහාපුරා කියලා සජීවී ෝබ හමුවන පළවෙනි දවස ලැබු අවු නවසර හැමදනාටම. සාමයේ සතුට සමගේ සෞභාග්‍ය සපිරුණු වාසනාවන්ත සුබ නවසරක්වෙන්න කියලා පළමුකටම මුළු හදිින්ම ප්‍රාර්ථනා කරනවා. තුනුරුණගේ අනන්තම ගුණබලයෙන් යහ පැතුමන් වලින් ඔබේ මනසපෝෂණය වේවා ඔබේ හදවත මුරුදුවේවා හැමට ශාන්තයෝ දෙසා කටේතු කරන්න. ඔබටත් රටටත් ලොවටත් සමාජයටත් මේ මානව සංහතියටමත් විපුල පලදායි මෙහිවරක් කරන්න. ඔබ හැමෝටම හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සත් සිතින් අපි. බරදසන වැඩ සහ කර සූදානම්. සූදාන වෙන්නේ ඔබට විශේෂ වැ සටන කිදිරි පත් කරන්න ලංකාව අභිමානය ප්‍රකට කරවන්න. අධ්‍යපන ශෂත්‍රයේ නව ැරෝුම් ලක්ෂයක් සනිවන් කරට දුණ මාර්තුමාසය හතරවෙනිද. හිතමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශවිද්‍යල ප්‍රතිපාදන කොපිෂන් සහාව යටතේ ක්‍රාත්මක වන දහසේවන විශ්වවිද්‍යලය ආරම්භ කෙරුණ. යක් කල ප්‍රදේශයේ අඩබරට කරුණක් අපේ ගම් ප්‍රදේශය. එනිසා ඒ අත්ම අවිමානයක් තුරලු කරගෙන එහි අභිනව නැත්තං ප්‍රත්ථම සමාරම්භක උපකළුපති තුමිය ජේෂ්්‍ර මහාචාරය ජනතා ලියනගේ මැතිනිියත් ඉතාාවන්ම ගෞරෙන් අයවාන කළ පිළිගනිමින්.ඒවගේම පූජනීත්වයට පත්වෙච්ච ඇත් රජකු රකින නැහි භාරකාරත්වය රැගෙන දළදා වහන්සේ. ඩමුවනන්නට පුුණනිිවන්ත වෙච්ච නැදන්ගමුවේ ඇත් රජාගේ භාරකාරත්ය සුලන වෛද්‍යචාරය හර්ෂ ධර්මවිජය මැතිතුමා. එතුමා බාහිර ක්‍රති කාරය ැටේට විශ විද්‍යල කටයුතු කරන. අයිබෝන් ක ෙතුබරත් පිගන්නම්. ඒත් එක්කම මේ කටයුත් අදවසේට සම්බන්ධී කරණය කරලා දුන්න මේ නිමිත්ත අපට පාදාදුන්නේ මගේ ගුරුදේවෝත්තම ඒවගේ බෞද්ධා මාධ්‍යජාලයේ කුදුමහත් කටයතුලදී. දම්බනා සමඳන් වහන්සේට මහා සවයක්ව එදා පටන් අද දක්වාම අකණ්ඩව කටයුතු කරන එ වගේ බුදු දහමට යම් යම් නිගා දෙන අවස්ථාවන් හිදී අබියියෝග හමුවේ නොසැලි අධිකරණය හුවේ නිර්භයව පෙනී සිටි ඒ වෙනුවෙන් බෞද්ධකම වෙනුවෙන් අරිහත් දජය වෙනුවෙන් ඕනෑ අවස්ථාවකදී තමන්ගේ උපරිමය සිද්ධ කරන ජනාධිපති නීතිීක්ජ සහ කොළඹ විශ්වවිද්‍යාලේත් කතිකාචාරවරයකු ලෙස කටයතු කරන සමාගම් ගණනාවකම අධ්‍යක්ෂවරෙකු ලෙස කටේතු කරන සහ මේ වර්තමාන මෙම විශ්වවිද්‍යාලයේ පාලක සමහවවෙහි සාමාජිකු ලෙස කටේතු කරන ජනාධමට නීතිී්‍ය ප්‍රසන්තලා දලශ මහත් මෙවත් අයිබන් කල පිළිගන්නවා. හදයි මේ තුන් පලම හඳනාගෙන අද අපි කතා කරන්න බලාපොත්තු වෙන්නේ මකලින් කියපු ලංකාේ අධ්‍යාපන ශේෂත්‍රයට අලුතින්ම එකතුුණු ගම්පහා වික්‍රමාරච්චි දේශී වෛද්‍ය විශ්වවිද්‍යාලය. පිළිබ එහි ක්‍රියාකාරීත්යයට සහ සම්බන්ධ ව ආකාරය සහහි වපසරය පිබඳව අපි කර බාපොත්තුවේ නින්න තු හිතවතුන අපි සූදානවෙන්නේ අද සාකච්චාවට මුලපුරන්න. එක්දසමස සි අටවසරේ ආර්වේද්ද නැත්තං දේශය වෛද්‍ය විශාරදයක වෙච්ච පණ්ඩිත්ත ආයුදධ චක්‍රවර්ති, ජි විකර රච්චිමඇතු ඇතුවා නොතාරස්වරය කුත්තෙක්. ඇතුම තමයි විශ්විද්‍යාලය. ආරම්භ කැවෙන්නේ විශවිද්‍යාල නෙවයකට ගම්පහ සිද්ධායරේද විද්‍යාලය. ඉ අනතුරු එක්ද සමස අසූ දෙක වසරද මේක පත්කරනවා ගම්පහා වික්‍රමමාර්චි ආයුරයද විද්‍යාලය කියන නමින් දේශයවයිද අමාත්‍යශයේ අයටතර පත් කරනවා. ඊට පස්ස එක්දසසේ අනු පහේ විශවිද්‍යාල අනුබදධා අයතන බට පත්වෙලා දෙදහ සවිසියක මාර්තුමාසය හතරරිනිද අතක ජාතිපති ගෝටබේ රජ පක්ෂ ඇතුන්ගේ නියන් මේක විශ්වවිද්‍යාලය බවට පත්ෙනවා එඒහි ප්‍රම උපකොළපති තුමිය මංහිතනන්නේ ලංකා විශවිද්‍යාලක ප්‍රථම උපකුළු පති ියත් ම මියම න මකද ම හල නහ වර්මනය කල විශද්‍යාලත් උපකළු පති ය ද ාල ටිය ෂනි හි ිරගේම මැතින වගේ ගුණ ේක ැතින වගේ ත් මංහිතන රම්භ විද්‍යයක් ආරම්භර දහි සමාරම්භ ප්‍ර උපුල පති වෙච්ච. ඇම ොල ති තන්නවා ම ඇමති තුමකින් ඒ සතුට හදෙහි දරාගෙන විස්ත්‍රටිකක් අහන්න මේ විශවිද්‍යාලි බවට පත්වේ කටුක ගමන් මග. මොකද ඒ පාලාති ගම්වාසිකටින් මන්දකරතින බෝඩ් ස්සගෙන දරුවවන්න මේ හාවල්ද කරන්න මෙහම කරන්නකට අනනියුක්ත කරන්න කිය අකන්්ඩ සත්‍යයක් හ පවාසම මගේ ඇස්දගදකලතියෙනවා. අද වෙනකොට නුවර පාරයනකට අබිමනවත්ව නර දර කො ෙනනම් වන් අත පැත්ති කලට පොටක් හයි. බලාගනන්න පුළුවන් ලස්සන නාමපුූරත්තියන විශ්ව විද්‍යාලය කියල යනු යකල සහ සියනෑ කෝරර්ලට අභිමානයක් ගම්පා දිස්්‍රීක්කයට අබිමානයක් මේ දාසේවන විශවිද්‍යාලය බතු මට අවස්ථාව ඉගන ම කියන්න. සශික ගම්පහ විකමාරචි දේශය වෛද්‍යය විශවිද්‍යාලය වෙනුවෙන් අප මම සියලු දෙනාටම සුබභ නවසරක් ේවා ක කියල ප්‍රථමයෙන් පාර්තනා කරනවා අප මේ විශ්වවිද්‍යාලයේ ඇත්තර ආරම්භ කිරීම ගැන සාකච්ඡා පැවැත්තුවේ දෙද දහතුම දහතර වර්ශවල. එවකට හිටපු ජනනාතිිපති තුමා ඇකරු මහිදරාජපක්ෂම ඇතිතුමා මේ සඳහා ඔතුමාගේ අනුමැතිය ලබා දීලාල තිබුණ නමුත් එතුමා ඇත්තරම ජනාතිපති දුරෙන් ඉවත්වීමත් සමගම නැවතවරක් අපි මේ ගැන සාකච්ඡා කරන්න පෙළඹබුණේ දස් දහනමේ වර්ෂයදී. මම දෙදස් අට දෙදස් පහළ වනතුරු ගම්පා වික්‍රමමාර්චී අයුරේද විද්‍යාතනය කැල්ලනට අනුබදධ වෙලා තිබුණන කාලේ එහි අධ්‍යක්ෂක කවිදියට කටයුතු කරා. ඊට පස්සේ දෙදස් දහනමේදී ඇත්තරම ගොටාවේ රාජපක්ෂ මඇතිතුමාගේ සන්ද ව්‍යාර කාලේදී නැවතවරක්. සඳහා योජනාාවලී දිරිපත් කළපු ලා එතුමා සौභාගේ දැක්ම තුළින් එතුමාගේ ප්‍රतिපත්තියක් විදියට ඉදිරිපත් කරලා विදස් විස්සේදී කැබිනට් මंडල අනුමැතියල බාදුන්නා ශ්‍රී ලංකාව තුළ දේශීත්වයට අනන්න වූ විශ්වविद्याලයක් පවට ්‍රම්ප වි්‍ර රච දේශී ෛද विශ්වविද්‍ය्याල ස්थාපිත කිරීම සඳහා සඳ මාර්තුමාසයතුමා ලබා දීල අපි සියලුම වැඩ කටයුතු ඒ සඳහා සම්පාදනය කරලා. තෙ විषයක මාර්තුමාසේ ශ්‍රී ලංකාවේ විශ්ුද්‍ය्याල ප්‍රතිපාදන ක පොමිෂණ සභාව යටතේ පවතින දාසේවන විශ්වවිද්‍යාලය විදියට මේ විශ්वविද්‍ය्याලය ස්थාपති කරා. ඇතරම් මේ විශ්विද්‍ය्याාලය විිෂ්ට सुුවිශේෂී कारර්යක් සඳහා सමයි ස්ථාपිත කරේ. ශ්‍රී ලංකාව දේශී වෛද්‍ය ක්‍රමය නගා සිටුවීම සඳහා. ඒ විශ්විද්‍යාලය පිහිටුවේ. මේ අපි මේ විශ්වවිද්‍යාලය තුළදී මෙදෙක්කල් ප්‍රධානය කළ ආයුරේද වෛද්‍යසා ශල්ලවීදී උපාදයට අමතරව තවත් උපාධි පාටමාලා හතක් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවය අනුමැතිය ඇතුව දෙදා ස්විස්ස උසස්පෙලත පෙනීසිට දරුවන් වෙනුවෙන් මේ වසරේසිට ඉදිරිපත් කරනවා. ඒ සඳහා අපිට මේ විශිද්්‍යාලය තුළ පීට හතරක් වලතියන ඒ පාදිපාටමාලා සියල්ලම ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ශ්‍රීලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය නගා සිටුවීම සඳහා අපි සකස් කරනල ද පාටමාලා ඇතරම දේශය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවේ පැවතුනත් ඊට එම ක්‍රමය නගාසිටුවීම සඳහා තියෙන පහසුකම් තවමත් සීමිතයි. ඉතින් අපි මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ ලංකාවේ සංස්කෘතියට දේශීඇත්තයට අනන්න්‍ය වූ පාටමාලා තුළින් උපාධි පිරිළමලා ශ්‍රී ලංකාව ලෝකේ අභිමානවත් ජාතියක් විදියටාතිය ශ්‍රී ලාංකික ජාතිය ඉදිරියට ගෙනෑම සඳහා. හොයි. අපි එතුමියගේ ප්‍රවේශ එක්ක මෙ මේකන දේශී වෛද්‍ය ක්‍රමයක න්න මොකක්ද කියලා. ග ූදනන් වන්නේ ලෝක ප්‍රකට පුද්ගල පොවා සමහරට හොර රහසේම ලංකාවට වෙල්ල ප්‍රතිකාර කරගෙන යනවයි කියලා අප හලතියේ නො අදදුට ප්‍රත්්චක්ෂයි කියලා රෝග නිධානේ මොහොලලා ඒකට ප්‍රතිකාර කිරීම නිසා පැලස්තර විසුදුුම් නිෙමයි දෙෙන්නේ කියලා. අප නිතරම කතා කරන අමාරුවන් හරි සිංහලබ තක්කරුත්මයි හොඳද කියෙ නවාහරි විශ්වාසයක් තියනෝ. ඔය පෙතිබොුණුවට වඩා ලංකාව ගුණදායක. මේ බෙහිතක් පවිච්චි කල්ල ගොඩක් පලැබ ගන්න පුලන්ගේ ලබි හලතයන එනිසා ඒගෙන අපි ඔක්කොට වඩා බර පත්තල මේ දැනුම් සම්භාරයක් තියෙන අපේ පාලක සම්භාාවත් සාමාජික වන වික්්‍රමාරච්‍ය අයරුද විිකරාචි දේශය විශවවිද්‍යාලි බාහිර කතිකකා චාර්යකුද වන හර්‍ය ධරම විජය අපේ වෛද්‍යචාරතුවාගේෙන් ආණඩ කැමති. කොහොමදක හැදෙන්නේ මොක්දමි විේෂක්වය සුබ. ලුත්තවරුදක්ක ස රටවාසි සියලු දෙනන් ලොකවාසි අපි මේ අවස්ථාවේදී උත්සාහ කරන්නේ අපේ අලුතෙන් ආරම්භ කරපු මේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අපේ අරමුණු කොහොමද ඒවගේම අපි ඒකේ වගකීම ගෙනියන්න කොහොමද ලෝකේට කියන එක රටට ලෝකේට කියන එක අවස්සා වක්කරගෙන තමයි මේ අපි සාකච්ඡාවට සභාගිවින්. ඇති මුලින්ම කියන්ුනේ දේශීයදක පිළිබඳව ඔබ අපි කවුරුද් දන්නවා මේ ඉතා අතීත ඉතිහාසයක් තියෙන වෛද්‍ය ක්‍රමයක් ලංකාව ඇතිබුණ කියන එක දැම් උදාහරණයක් වශයෙන් කියනනම් මේ රට යුද්ධ කරපුරටක් ඒ වගේ ඒ ජයග්‍රහණය කරපුරටක් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ක්‍රම කැන් ශල්ලි වෛද්‍ය ක්‍රම ඒ වගේම ප්‍රතිකාර ඒ වගේ අනිකරෝගෝලල්ට වසංගත රෝගවල්ට යොමු භාජනය වෙච්චරටක් ඒඒ වගේ දේවල්වලට අපේ දේශීය වෙදකමෙන් පල ප්‍රෝජන ගත්තා කියන එක ඉතිහාසේ තුළ සඳහන් වෙනවා කවුරුත් දන්නා කරුණක්. නමුත් අපේ අධිරාජ්‍යවාදීගේ යටතට පත්වනාට පස්සේ අපේ දේශීය පොතපත ඒ වගේ දේශීය අන්‍යතාව දේශී ඌරුව නැතිවෙන විදිහිට පත්වෙලා වසර ගණනාවක් රටේ ඉන්න වගකියවුතුන් ආයකයෙන් ඒවගේම පූජ්්‍යය පක්ෂය මේ ඔක්කොම එකතු වෙලා සංරක්ෂණය කරගන මක පරම්පරාවෙන් පවත්තාගෙනැවිල්ල ඒ වගේම ලංකාව වීද පලාාත්වලට ආවේනිික වෛද්‍යක්‍රම ගහකුල්ල පළතුරුවලින් ගත්තයි කොටස් සරගන ඒවා දේශීයේ නිෂ්පාදනය කරලා හදාගත්ත බේත්තෙත්වලින් මේ කටයුතු කරගෙන ගිය යුග ක්‍රමක්‍රමයෙන් ඒකට බලපෑම් මෙෙනකොට ලංකාවේ නිදහසත් සමඟ නිදහස නැවත් අවශ්‍යයි කියන දේ ඉන්දියාව ලංකාවගේ රටවල් නිදහස උදෙසා ආරම්භ කරනකොට ඒ නිදහසට යන ගමනේ ප්‍රතිරූප වශයෙන් ඒ දේශීත්වය නගාහිටවන්ඩ ආරම්භ කරපු ආයතනයක් තමයි ගම්පහ සිද්ධා අයරවද විද්‍යාලයකයෙන්. අයුරුයේ ච්‍රවති වික්‍රමාරච්චි මතිදුුන් ඒවගේම ඒකාලෙහිටපු තවත් පාරම්පරික දේශීයේ වෛද්‍යරුන්ගේ සහභාගිත්වයෙන් සහයෝගයෙන් තනි පුද්ගලයගේ වුවමනාවට තනි පුද්ගලයක්ගේ දනවියෙන් ආරම්භ කරපු ස්ථානයක් වශයෙන් තමයි ඉතිහාසගත්ත එන්න ගම්පහ ගම්පහා වික්‍රමමාරච්චි විශේද්‍යාලේ ආරම්භ කිරීම සඳහා නිර්මාතෘුඋන ඒ ්‍රාලහමික ක්‍රියාවලි ඒ හා සමගම අපි අමතක කරන්න බෑ ඉක්දදාස් නමුසේ විසිනමේ වර්ශයේම තවත් ිශ්ෂ විද්‍යාලයක් තවත් ආයතනයක් ආරම්භ කළ කොළඹ ඒ රාජගිරේ දේශීය වෛද්‍ය විද්‍යායතනය එයත් ආරම්භ කළේ කාලේ සමිතිය සමාගමක සම්බන්ධයෙන් වෛද්‍යෝරු එකතුවෙලා ඒත් දේශීය වද්‍යවරු එකතු වෙලා ආරම්භ කරපු ආයතනය. අපේ ආයතනය ගම්පහ වික්‍රමාරච්චි ආයුරේද දේශීයෛ්‍ය විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාසයෙන් විශ්වවිද්‍යාලයට බවට පත්වුණ කොළඹ විශද්‍යාලේ දශීවෛද්‍යායතනය කොළඹ විශවද්‍යාලේ වද්‍ය පටයක් බවට පත්වීම සහහා දැන්ක්‍රයා කරග යනවා අයත් නොබෝ කලකින් සිද්ධයක ල අපපි පාත්නා කරන. ඉතින් මේ ගම මේ ගැන කිව්වේ ඒ අාමතරව මේ ලංකාවේ තවත් වෛද්‍යක්‍රම තියෙනවා දැනට යුනානි වෛද්‍ය ක්‍රමේ ඒ වගේම සිද්ධ ෛද්‍යක්‍රමේ ඒවටත් විශ්වවිද්‍යාලලා ඇතනේ බිහි වෙලා තියනවා මේ සියල්ලේම එකතුවක් තමයි දේශීය වෙදකම කියලා දැන් අපිට අද ඉතිරවෙලා තින්. ඉතින් එහෙත් දේශී අන්‍යතාවය ගැන තමයි අපි මේ ගම්පා වික්‍රමාරච්චි අයරුයේද විශ්වවිද්‍යාලයෙන් බලාප මේ අයුේද දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයෙන් බලාපොරොත්තුවවෙන්නේ දේශීය අනන්‍යතාවය ලංකාවේ සහ ලෝකේට ගෙනයන්. ඒ සඳහා විශේෂ පරිස්ශ්‍රමයක් දරාගෙන අපි වෙනුවෙන් කැපේලා ඒ ආරම්භ කිරීම සඳහා විශාල මෙහෙවරක් කරපු අපේ පොකලොප්තමියයට විශේෂයෙන්ම අපි ස්තුතිවන්තයනවා ආයතනිකයන් වශයෙන් මොකද අපිත් එක්දස් නමසය අසු තුනේ ආරම්භ කරපු නව ගම්පහ වික්‍රමාරජ් දේශීය වෛද්‍යය විද්‍යායතනය විද්‍යාලයේ ප්‍රථමශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් වශයෙන් අපි තාමත් සන්තෝසිට පත්වම ඒකාල අපිටත් ේ විශ්වවිද්‍යාලය බවට පත්වීමේ සිහිනේ. කරගන්න බැරුව අවුරුදු ගාන සටන්කරමින් ඉන්න ඇද්දි ඒක ඇන්නෙ මේ ඒක සාමාන්‍යයෙන් අහිංසක සටනක්. කො සතන්කරන් න යිද්‍යරන්ට ේෙනනමේ ආත්ම රත්තය කියලක් ඒේක නැතිකරගන්නතු සටනේ නියමල්ල ඒක ටාප අපිට දේ කරලා දෙන් ඩාපු මෙතුමයට විශේෂයෙන් අපිකරු කරන්නඩෝ නෑ අවස්ථාව ොට ඒකන්ඩ රැග බරන්නට කොච්චර දයෝපගතදද කියලා ඒෂී ප්‍රථම ශිෂ කණ්ඩයේ සාමාජිකෙක් අද පාලක මණ්ඩලි සාමාජය කෙලායින්න මේ සිහිනය සැබැවුලු දවසේ. ඒවගේම අපි අිමානට පත්වන මේ ගම්පහ ප්‍රදේශය ගැන ොකද හේතුව නැදුින්ගමින් ඇත්රා මේ දලදාහන්ස බුදු හාමුදුරන්ගේ අ සුහරදහසක් ධර්මස්කන්දේ පර්ෂි කරන්න ොරම් ලබපු වාමස්ශ්‍රී දළදා වහන්සේ. වෙනුවෙන් පවත්තන අසිරිමත් සැකඩගල සිරිදලදා පෙරහැරි පෙහැර කරනු වඩමෝන හස්සිරාජය ඉන්න ගම්පාගේල අපි නිතර කියන. බොම අභිමාණිනේ එහි හිමිකාරවෙදරාහමි තමයි මේයින් නතකොට ඔබ දන්නවා මාතර බත්කට තියනවා ලංකාව ව්‍යාපනෙත්. මොකදර කට රහට කෑමක් කන්න ඕන්නම් මාතර නොවනත් ඒ ත්කඩිස්සරයි මාතර ්‍රත්කඩ කියල ගර ලංකා හැමදිස්ත්‍රියක මතර්‍රත් කර තියෙනවා. ඒවගේම. ගම්පහ ආයුරේද නැතන් ගම්පහ බෙහෙච්චාලා ලංකා හැම තැනති න ම ඔ ගන කල්පනර ක හමද වෙන්නේ කෙලදන් අන්රා පුරේ හො ගම්පහ භේෂාවව ති කියල බලින්නක්. ගම්පහ ඒකාලේ අයුරෝද වෛද්‍ය විද්‍යායතනින් පිටවෙච්ච වෛද්‍යවරුතමයි ගෙහිල්ල පටන් අරන්තියන්නේ ගම්පහ බේච්චාලා නංකාය හැම තැනම. ති ගම්පාගෙන කතා කරද්ද අපේ ගම්පහ නිජ භූමිය කර ගත්තු. ගම්පහට ොහම ආදරය කරන සියනෑ කෝරලේ උදාර පුතරත්නයක් තම අපේ ජනාධතිපති නීතින්ය ප්‍රසත ලාලට අලි මහත්්‍යම ැම තියවතුමාගේ අහන්න ගම් පහ පිබඳව. ගම් පහට විශවිද්‍යාලයක් ලබීම ගැන කලන විශිද්‍යාල ගම්පහත් තමයි හැබයි ගම්පහයක් කල ඇන් ගම්පහම් හරි මැදට විශද්‍යාල ලබීම ගැන ගම්පහත්තෙක් ඇදලබතුම සතුරනි කොද. මේ විශවිද්‍යාලය හඳන්වන්නේත් ගම්පා වික මර්චි දේශය වයිද විද්‍යාලගේ. ස පැහැදිලියවම ගම්පහ කියන නම මෙතන තියෙනවා ඉතිංන් පස්්චාත් ජීවිතය සැෑ සමය ගෙවන ම අවුදු හතුියක පණහකට පස්සට යන්න කැමති සශ්‍යික කතාවත් එක් ඉස්සර ගම්පහා සිද්‍රච්ච රණ දෙකත්තිබුණ එකක් තමයි වොලිබෝල් ඒ කාලේ වොලිබෝල් කිව හම ලංකාව තමයි සියනෑ රු කන්න අතම හැමදාම් මේ එක ජග්‍රහණය කරන්න ඒ හිටියා සිරිවදන මහත්ම යාගේ මල් ලිපියරත් ජයසිං චාර්ල්ස් මෙහමගේ වීරයෝ අපේ තරුණ කාල වීරයෝ වගේ වෙල් හිටිය අද ගත්තුොත් එෙම ගම්පා දුම්ගේිය ස්ථානයේ සරහතියන ස්මාරකය ඔවුන්ගේ. හැබැයි කොහැරි තනක වැරදිලා තියනවා. අද ගම්පා ගැන්න පොලිබෝල් ගැන කතා කරන්නේ. අපි ඔ ඔබකිව්ව වගේ. ඒ කාල පොඩිකාල ලංකාව කොහැරි වටට ගියත් අපි ගම්පාහට හැම තනම ඔබ කියනවේ බෝඩ් එක දකිනවා ගම්පාහ බේච්චාලා.ඉරිං පොඩිකාල ඉඳම්න්න මේ ගම්පා කිය ගම කීපදිලා අපිට අභිමානය ගෙනාවේ ඔය ගම්පා බේච්චාලා. ඒ ම මතක යනවාම දම්මගේ පියා නදපති නීති දන්ස්ටන් දල්ෙ. අපි පොඩිකාලේ අපි බේත් ගන්නගේකො හටද. ඇත්ත වශයෙන්ම අප තාතගේ ජීවිතක් ගම් පහිටව සියලු දෙනගේම ජීවිතත්තෙක් මේ අුරවේදය ැඳි ලතිබුුණ අද වගේ නෙමි ඒ කාලේ උදරණයක් කැටියට නැදුංගමින් මෙතුමාගේ තාත්තා අපේ තාත්තග බොහම හිතවත් බේද ගන්න යන. මටතතා මතක් නවා ජය කොඩිවද මත්ත යාගේ පපුතා අපේ. දමහත් ඇල්ල අප විශේදයාල උගන්දල මේ ආරම්ම කල දවස් දාහතරකින් විශ්‍රමයාව මත්ත්‍යකට පාසල්දිය ජය ගොඩි දමත්තය. එකොට සිරිබදධන වෙදරලාමේකොට විජේ සුදර දරලා මේ පොඩි නම් තාම අප මතක තියෙනවා. ඒගේ කැඩුම් විදමක් වුණොත් සයකාර විදමහත්තය මේ නං අප ජීවිතයේ පොඩිකාලේ බද්ධ වනේ අපේ කාලෙ අපි පොඩිකාලේ අයුරේදය තමයි අපට බේත් කරේ ඇත්ත වශයෙන්. එක ඒ නම් අදත් අපිට මතක. කොයිහරි තැනක වැරදිලා මේ වගේ කාලයක් වෙන්න කොට. අපිට ගම්පහා විකමර්චිවෙ ඒ වෙද පරපුරේගියන එක අඩුවක් නෙවෙයි. එක මොකක්හරි යම් ප්‍රශනයක් ඇති වෙලා තිබුණා. අප යි හාර්ෂ මහත්නැකි වූවාගේ මම පුද්ගලිකර දන්නවා මහචර දේෂ්ට මහචාරය ජනිත මහත්මිය කරපුූත්සායල් පොද නීතින් කටුම් පත් මඩලට මේ පනතක් යන්ඩ ගිය. අයවස්ථාවවෙදී මටත් පපුඩි දායක වෙන්න ැබුණ ඒක ඉක්බං කරන්න. එතු ඒවාගේම. එකම පුදුම දිය මතක් කරක් ඉතිරි නිසා එතුමියම විශදධා ප්‍රතිාන් කුමෂන් සභහි නෝජ්‍ය සබහපති ති දටේ. ඉන්දර මයි එක අතැල් අප උපකල පපතිවනේ ඉති නිසා ම ගම්හාපුරසය හැටියද. එතුම කගවර ම ස්තුතිය පුර පිදනමව ගම්පා නතාවේන. එබගේම ම කියන්න න තුමාය ඇතුළු. අපේ ඉතා විශිෂ්ටව පාලක සබහ කන්නවා. ඒ පාලක සභහාව සමාජික ඉඳලබීම මගේ ජීවිතය බරපප සසාතය. මටල ිච් බාගිය කියලයි ම සාලකන් ශික හොන්යි ජරාද ද ේතුම හම කියද මගේ මතක දවෙනන මේ පෙබරවාවරි මසි දාහත්නි දිනයට ඒකට හේතුව තමයි එදා දවස සුශේෂ සිද්ධයක් සිද්ධනවා මේ තිස්ස මහරමේ අපේ මානෝතිලක වර්ෂහන්නදදිගේ මැත්තුම නිර්මාණකරනවා අඩි ක තිස් පගක රස. නෙලුම් බුදු කුලුණන එක ුර්තක දවේ ස්වාමි නසර ොහො පිරිසක්මක් හිට ජවරතරු විශ්වවිද්‍යාලයේ උපකුළුපතුමනුත් එතන හිීතිය. දේෂ්ට මහාචාරතුවා එතු එ මට ඇහුුණ කියනවා අපේ මහාචාරය බැදකුට අ අපිද සහාහමුදුරු ජනිත මට මදවස්ස හරිකාරය බවලයිනි. තුට අපි කියන අයන් ලඩි කියලා මේක බුද් පුත්‍රයන් වහසේ නක්තමයිකිව නිසාසක අසත්ක් වට බෑන එනිසාඒ ඒ අයන් ලේඩිතුමයි මෙන් මෙතුම දැකලලා තිබුණනෑ ම පොි ෞරුවයක් ඇතිවුණ නම කියද දැකගන්න තිවබුණ න කියල ද දැකගත් තරන බඩි කල කතා කරන්න පුළලන් කවලබට අපි අවසාන් නාඩි කපේ කියන්න මොකද මේ සකචාාවදවස් මෙමැන නිවර කරන්න එහ අපි හත දවසරත් මේ සකච්චාව දිුවක් අපි බලාපොත්තරන ක්‍රියාත්ම කරන්න දේෂ් මහචර තුමියන මේ. වර්තමාන වෙනකොට ලංකාවේ උසත් අධ්‍යපන දැන් පොඩ්ඩක් මේ කාලෙත් එෙක්ක දරුවටිකක් මන්දොත් සහිවෙලා ගොඩක් කල් ගෙදරන්න සිදුවීම නිසානමුත් ඔවුන්ට යම් ආකාරයක පනිිවිඩ අත් දෙෙන් ොට තියෙනවද මේ විශ්ව තෝරා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරද. ඕ සෂිත අපි නව විශ්වවිද්‍යාලය අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දරුවන්ට දේශීයත්වය ගැන ඇල්මක් ඇති කරන්න දේශීත්ය ඔස්සේ ඔවුන්ගේ ජීවිත හැඩගස්වාගන්න සැලැස්වන්න. ඒවගේම ඔුන්ගේ ඉදිරි අනාගතය ශ්‍රී ලංකාවේ දේශීත්වය ඔප්නංවන්න වැඩිදිඋනු කිරීම සඳහා ඔවුන්ට යෙදීමට හැකියාවක් ලබා දෙන්න. ති ඒ අනුව අපි මේ විශ්වවිද්‍යාලය දැන් ්‍රදස් විස්සේ උසෙ උසස්පෙල විාගයට සසාභාගියවූ දරුවන්ගේ ප්‍රතිඵාල මම දන්න විදියට මේ සතිය හෝ ලබන සතිය මුල වෙනකොට ලැබෙනවා ඕවන්ට අස්ථාවත් තියනවා මේ විශ්විද්‍යාලයට අයිතු කරන්න විශද්‍යාල ප්‍රපාන කොමිසන් සභාව හරහා විශිද්ධාල ප්‍රතිපාදන කොමස සභාව ශික්ෂ අත්පොතේ අපේ පාට මාලා අටක් මේ වෙනොට සල්ධන් වෙලා තියෙනවා එයින් VMS පාට මාලා එෙමනත්ං අයුරේද වෛද්‍ය ශල්ල පාටමාලාවට අමතරව තවත් පාටමාලා හතක් සඳහන් වෙලා තියෙනවා. ඇත්තර මේ සියල්ලම දේශී ක්‍රම ගැන අඳුර්ුණවා දෙන පාටමාලා. දේශී කෘෂිකර්මය දේශී අෞෂධ නිෂ්පාදනය ඒවගේ දේශී සමාජ විද්‍යාව සහ කළමනා කරණය නිඩමතරව ඩිකල් ටුවරිසම් ලංකාවේ ප්‍රථම පාටමාලා තම මඩිකල් ටුවරිසම් සඳහා සංචර්ග කර්මාන්තයේ ේ රේ සටේ සංචාර්ග කර්මාන්තය මේ ද ශේ්‍රය තුළනි නොප්නංවන් අපිට හැකයාාවතියෙන අපට විශේෂව ෛද්‍ය ක්‍රතිය ඒගේම අ ුරෝප යුரோෝපාවගේ රටවල්වල අය බලාගෙන ඉන්නවා තමන්ගේ. ශරර සුවතාවේ වැඩිකරගැනීම සඳහා අප දේශීය ක්‍රම පාවිච්චි කරන්න. ඒ අමතරව යෝග සහ පැරාසයික ලොජි කියන පාටමල්ලා. ඒ වගේ පාටමාලා රාශයක්ක් ඒට අමතරව අපි සවත් ආයුර්වේදන වෛද්‍ය රෝහල් සඳහා රෝහල්වල් කළමනා කරන්නේ සඳහා නවීන තාක්ෂණය අයිIT තාක්ෂණය භාවිතා කරන්න පාටමමාල්ලා ඔුන් යොදවා තමයි උන්ට අපිට පුළුවන් මේ මුළු. අයුුවේද වෛද්‍ය මධ්‍යස්ථාන සියල්ලම අITී තාක්ෂණය ඔස්සේ කළමනා කරණය කිරීම සඳහා ඔවුන් යුොදවා ගන්න ඉතින් ඔය වගේ විශේෂ පාටමාලා මේ පාටමාලා බොහොමයක් සඳහා උසස් පෙල විෂයන් තුන ඔන්නාම විෂයන් තුනක් හදාරපු දරුවකොට ඇදුම් කරන්න පුළුවන් බොහෝ පාටමාලා සඳහා. BMMS පාට මාලා වනං බ ජියවිද්‍ය විෂයධාරාවෙන් තමයිෙන්නේ ත් පාටමාලා තියෙනවා තාක්ෂණ විෂේධාරාවෙන් එන්න පුළුවන් ඊට අමතරව බොහෝ පාටමාලා මේ උසස් පෙල විෂයන්තුන සමත් විෂන්තුනත් කධාරපු ඔන්න විෂයන්තුනක් කධාරපු දරුවන්න අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පාටමාලාලට එන දරුවන් එක මාර්ගයකට යොමුකිරීම අවසානක මාර්ගයක යමු කරන්න නමුත් ඔවන් තුන ඔවුන්න් ඔඕුන් එකතු වෙලා මම මම දැන් අර අපි විශද්‍යාල සහර විශුද්්‍යාල තිය නො මේ ගොලන් අලයෝ මේ ගොල්ල එහෙම නැතුව දැන් සහර පාටමාලාවලට එන අපිහිතම විද්‍යාවිෂයන් හදාරපුුවය කලා විශයන් හදරපොයි. ඔඕන් පාටමමාලාාව තුළදී එකට එකතු වෙලා මොවන්ගේ දැනුම ඒ දෙගොල්ලන්ගේ දැනුම් සම්මිශ්‍රණයක් ඇති කරලා දරුවන් තුළ අනෝන සම්බන්ධතාවයක් ඇතිකරන්න. මේ දරුවන් දේශ අතය රැළුම් කරනවනං ඔවුන්ට මොන විශෂ ධරාව හැදරුව මේ ආතනයට විවෙල්ල අපේ විශුද්්‍යලයටටවිල්ල පාටමලාාවක් කදාාරල අනාගතේ ඒතුළින් අප ජාතිකහංහිදියාවක් ඇතිකිරීමත් බලාපොරොත්තු වෙනවා. ඒන්ද පිවිතුරු අපේක්ෂාවක් අධිෂ්ඨානයක් ඔවු තුළ තිබෙන්නේ නිසාම මංහිතනවා දේශීත්්‍යයගේ කරන රට ආදරය කරන්න අපේ කමට ඇලුම් කරන්න දිනූබීමට නයිනැති පිරිසක් බවට පත් කරන්නේ රටේ තරුණ පරපුර මංහිතනවා මනරම් දිශානතියකට මේ විශ්විද්‍යාල විසින් රැගෙනයාවි කියේලා. ඒ සදහා යෝධ බල යෝධ ශක්තිය ඔ. තුන් කටුව ඇතුළු මේ කටයුතු සදහරවර දී ක්‍රයාගරන සැමට ලබේ වාකල් පාර්ථනා කරගෙන. අදවසේ සාකච්චාට සහමබන්ද වනු ගම්පා වික්‍රමමාරච්ි දේශීය වෛද්‍ය විශ්විද්‍යාලෙහි ප්‍රත්ථම උපළ ප්‍රතිතුමිය ජ්‍රේෂ්ට මහචාරය ජනතාලියනගේ මැතිනියයට. එවගේම පාලක මණඩල සබික බාහිර කතිකාච්චාරය වෛද්‍යචාය හාර්ෂ ධර්ම විජයේ මැත්තුවන්ට එවගේම පාලක මණ්ඩල සබික ජනතිපති නීතිීණ්ඥ. සන්ත ල් ලිස් ඇත්තුමන්ට ගෞරනේ ප්‍රනාමේපුද කරන ගමන් අදවස වැට හන් පෙලගස් මොට දිරි පත් කල අපි පින් බර දසනින් සමග යනට බලපොරත්තුවක් බම හ දවසෙ මේ තුන් පල සමගම තවදුරටත් මේ විශවවිද්‍යාලය පිළිබඳව සහ මේ හරහාසිදු කරන්නවූ විපුල්ල පලදායි මෙහවර පිබඳව කතා කරන්න අපි එනයකෙන පොරොන්දුව පිට. එේ දම් අපි අද දවසට ඔබෙන් සමගන්නවා අද පටන්ගත්ත නැකතට වැඩ පටන්ගත්තය ද හැම දෙනාටම ජයන් ජයේවා රට. ට තියන් ගන නැත්තං මේ රට ඔසුව අතාබන්නට සමාජය උසස් තැනකට ගෙනියන්නට ඔබට හැකියවෙල බේවා. ඔබ ගන්නා වූ වැටුපට සරිලන ලෙස කටයුතු කරන්න කඩිසරව කාරක්ෂමව පොතර සීමාවෙන නැතුව කිසි අම්මා කාරයක ආවරණය වෙලා යම් යම් අඩු ලුඩුකම්වලට ආවරණය වෙලා ගන්නා වැටුපට වඩා අඩු සේවයක් නොකොට ඊරත් වඩා වැඩි මෙහමරක් කරන්න හැക്കാ ්‍රාത රගන අප අද සම കാ හැ ാම සම්ම සම්බදු සරණයි.